මෛත්‍රී පාර සිරිසේ මහත්මයා තමයි ජනාධිපති අපේක්ෂකයා ඊළඟට මහින්ද රාජපක්ෂ මහත්මයා අගම අග්‍රාමාත්‍යවරයා කියලා ඒක සඳහන් කරනවා. මොකද මේ හේතුව ගෝඨාභය මහත්මයා ඉල්ලන්න ආවොත් එහෙම කැබිනට් එකේ 30ක් ඉන්නවා නම් 30න් 8 දිනක් විතර රාජපක්ෂලා තමයි එන්නේ. නමුත් මේ ක්‍රමය හොඳයි කියන එක තමයි කියන්නේ මෛත්‍රීපාල මහත්මයා අගමැති මේ ජනාධිපති අපේක්ෂකයා අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා කියලා. මොකද ඔබතුමාගේ මේ ස්ථාවරය අපේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ඒ වගේම අපි කියන්නට ඕනේ ඊටම වගකීමකින් පසුගිය ආණ්ඩුවේ අපේ ලබා දිය යුතු කැබිනට් ඇමතිකම් ලබා දිය යුතු බොහෝ දිනාට අපේ ආණ්ඩුවෙන් ලබා දුන්නා. උදාහරණයක් විදිහට ගත්තොත් මම අවුරුදු 15ක් තිස්සේ කැබිනට් ඇමතිවරයෙක් විදිහට කටයුතු කරා. ඉතින් මේ බැසිල් රාජපක්ෂ මහත්මයා ඇමතිවරයෙක් විදිහට හිටියා. එච්චරයි කැබිනට් එකේ හිටියේ. ඉතින් දයාසිරි ජයසේකර මහත්මයාට මොනවා හිතෙනවද කියන එක මට තේරෙන්නේ නැහැ. මම ඒකයි කිව්වේ අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින්ට දැන් ඉන්න නායකයින්ට මේ ඡන්දයක් කිව්වා තීන්දාඩිය දානවා. ඒගොල්ලෝ ඡන්දවලට බයයි. ඉතින් ඒ බයට මොනවා කියවෙනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි අපේ ජනාධිපති අපේක්ෂකයා පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතුමා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. ඒ සඳහා අපි සියලු බලවේග එකතු කරගන්නවා. දැන් අද අපිට මේක ප්‍රකාශයටපත් කරන්න පුළුවන්ද ඔබතුමිය කියන කතාව දැන් මේ වෙලාවේ? මම කියනවා. ජනතාව ඉල්ලනවා මම කියනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා සුදුසු වෙලාවට ඒ අවශ්‍ය නිල නිවේදනය නිකුත් කරයි. හැබැයි අපි ඉදිරිපත් කරන අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එක දෙකක් නැහැ.